අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් විදුලි කප්පාදුව නිසා පාසල් නිවාඩුව කලින් මේයි ලබන 4 වන සඳුදා සිට පාසල් නිවාඩු ලබා දෙන ලෙසට මහජන උපකිතා කොමිසමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශය. මෙරිහාන සිද්ධිය සම්බන්ධයෙන් අතනඟුවටගත් 53 දෙනාගෙන් පිරිසකට ඇප 6 දෙනෙකු රිමාන්ඩ් භාරයට. මාධ්‍යවේදීන්ට එල්ල කළ ප්‍රහාරය ගැන සාධාරණ පරීක්ෂණයක් අත්‍යවශ්‍යයි. කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ දැඩි ස්ථාවරයක. අදත් ගෑස් ගන්න රට පුරා පෝලිම්. උත්සව සමයේ ගෑස් බෙදා හැරීමත් අර්බුදයක. වැඩිවන ජීවන වියදමට රට පුරා උද්ඝෝෂණ මෙට්‍රික් ටොන් 38000ක ඩීසල් නැවී ඩීසල් ගොඩ බෑම ආරම්භයි ඩීසල් ලාවා විදුලි කප්පාදුව අඩුවේද ප්‍රථමයෙන් දේශීය පුවත් රට පුරා හදිසි නීතිය පනවමින් ඊ රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින්. ශ්‍රී ලංකාව තුල මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොටගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම්වරයා විසින් මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සහ ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් සහ සේවා පවත්වාගෙන යාම සඳහා එසේ කිරීම අවස්ථානුකූලයි අදහස් කරන බැවින් හදිසි නීතිය පනවන බවයි ජනාධිපතිවරයා නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ. මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ක්‍රියාත්මක බවද එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වනවා. මෙරිහන ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අතරංගුටගත් පුද්ගලයන් 53 දෙනෙකුගෙන් පිරිසකට ඇප හිමි වී තිබෙනවා. ඒ ඔවුන් ඊයේ දින ගංගොඩවිල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරුවන් 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කනු ලැබුවා. මේ අතර වැඩිවන ජීවන වියදම ඇතුළු ගැටලු රැසක් මුල් කරගනිමින් දෙවනි පුරා උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා. නුගේගොඩ ජුබිලි කඩුව ප්‍රදේශයේදී පෙරේදා සවස කිසියම් පිරිසක් විසින් ආරම්භ කළ නිහඬ උද්ඝෝෂණයක් එදින රාත්‍රියේ වන විට පෙළපාලියක් දක්වා වර්ධනය වී තිබුණා. උද්ඝෝෂකයන් පෙළපාලියෙන් පැමිණ මෙරිහානී පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවසට කඩා වැදීමට උත්සාහ කිරීමේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එෙහිදී උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර ගැටුම් හටගත් අතර උද්ඝෝෂකයන් පොලිසියට ගල්මුල් ප්‍රහාරද එල්ල කළා. සිද්ධිය සම්බන්ධයෙන් පුත්කලින් 53 දෙනෙකු අතරඟුට ගැනීමටයි පොලිසිය කටයුතු කළේ පොදු දේපල විනාශ කිරීම පොලිස් නිලධාරීන්ට පහර දීම රාජකාරියට බාධා කිරීම අයතෝ ජනරාශිය ඇතුළු චෝදනාවන් ගණනාවක් මෙම සැකකරුවන් 53 දෙනාට එල්ල වී තිබුණා. මෙම කලහකාරී සිද්ධිය විමර්ශනය කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 3ක්ද යොදවා තිබුණා. මෙරිහනේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස ආසන්නයේ පසුගියදා සිදු වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අතරංගුටගත් පුද්ගලින් පිරිසකට ඊයේ පෞද්ගලික ඇප හිමි වී තිබෙනවා. ඒ ඔවුන්ව ගංගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. තවත් 6 දිනක අප්‍රේල් 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සියලුම විත්තිකරුවන් වෙනුවෙන් පිණිස සිටි ජනාධිපති නීතිඥ මහත්වරු තර්ක කළේ බී වාර්තාවේ අඩංගු වෙන්නේ නැහැ
මේ එක එක සැකකරුවන් කරපු වරද මොකද්ද ඕන් කරපු ඕන්ට එරෙහිව තියෙන සාක්ෂි මොනවද කියලා සාක්ෂි සම්පින්දනයක් නැහැ ඒ නිසා ඒ ජනාධිපති නිතිගම හතුරු තර්ක කරේ මේ මේ සැකකරුවන් සිදු කළයි කියන වරදවල් හෝ ඊට අදාළ සාක්ෂි නැති නිසා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම වැරදියි කියලා අධිකරණ ඉදිරිපත් කළ සැකරුවන්ට ගරු මහේස්ත්‍රාත්තුමා විසින් අප නියම කරනු ලැබුවා. නීතිඥ සංගමයක් නීතිඥ ප්‍රජාවත් 500ක් පමණ සියලුම දෙනා එකතුලා මම හිතන්නේ මේ සැලකිරීම කරේ නීතිය ආධිපත්‍ය සුරකිරීමේ ආරක්ෂා කිරීමේ අරමුණ. ප්‍රජාන්ත්‍රවාදී අයිතිවාසිකම් රැකලා තියෙන්නේ අධිකරණයේ තුල තමයි. ඒක ආද හොඳටම ඔප්පු කර බව මම මේ අවස්ථාවේදී කියා සිටිනවා. මේ අතර බස්නාහිර පළාතම ආවරණය වන පරිදි ඊයේ මැදම රාත්‍රියේ 12 සිට අද උදැසන 6 දක්වා පොලිස් ඇඳිර නීතියද පනවනු ලැබුවා. එය මේ වන විට ඉවත් කර තිබෙනවා. වැඩිවන ජීවන වියදම විදුලි කප්පාදුව ඉන්ධන අර්බුදය ඇතුළු ගැටලු රසක් මුල් කර ගනිමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විරෝධතා සංවිධාන කර තිබුණා. අනුරාධපුර පුල්ලියාර හන්දියේද ඊයේ විරෝධතාවයක් පැවැත්වුණා. ප්‍රධාන මාර්ග අවහිර කරමින් විරෝධතාකරුවන් සිය විරෝධය පළ කළේ මෙලෙසින්. කොස්කොඩ ප්‍රදේශයේ ජනතාව කොස්කොඩ බෝධි අසරදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. පීඩනයට ලක් වෙලා සිටින ජනතාව දහස් ගණන් වීදි බහැලා ජනාධිපතිවරයාගේ මන්දිරේ වට කරා. ඒ වට කරලා ඒ ජනතාව ඉල්ලුවේ මහා මන්දිර යාන වාහන සුරසැප විඳින්න අවශ්‍ය දේවල් නෙවෙයි. වතුර ටික දීපන්, විදුලිය දීපන්, අපිට කෑම ටික දීපන් දෙන්න බැරි නම් වහාම මේ රටේ මේ පාලනය දාලා උඹලගේ රටට ඵලයන් කියන පණිවිඩය. මේ වගේ හොර ගොන් ආණ්ඩුවක් අපි දැක්කේ නැ. මං කියන්නේ ගෝඨාභය රාජපක්ෂලාගේ પરම්පරාවම ගෙදර යවන්න ඕනේ. අපිට කන්න නැ, අඳින්න නැ, බොන්න නැ, ගෑස් නැ, සැසිමෙන්ති නැ. මේ හොරණ පොකුණු විට මන්සන්දියේ ඊ රාත්‍රියේ තරුණ තරුණියන් පිරිසක් සංවිධානය කර තිබූ විරෝධතාවයයි. එහිදී හොරණ කොළඹ ප්‍රධාන මාර්ගය එක් මන්තිරුවක් අවහිර කරමින් විරෝධතාකරුවන් සිය විරෝධය පළ කළා. ජීවන වියදම ඇතුළු ගැටලු වලට විසඳුම් ඉල්ලා ඊ රාත්‍රියේ පන්දම් දල්වා බෙරවලදී විරෝධතාවයක් පැවැත්වුණා. ආණ්ඩුවට කියන්නේ තවදුරටත් මේ ජනතාවට දුක් නොදි මෙරට විකුණන්නේ නැතුව වහාම ඔය මුතු වලින් බහලා ඵලයල්ලා මෙරටේ ජනතාවට ජනතාවාදී ආණ්ඩුවක් හදාගන්න රටේ ජනතාවට දුක් නොදෙන ආණ්ඩුවක් හදාගන්න මෙරට සම්පත් ආරක්ෂා කරන ආණ්ඩුවක් හදාගන්න ජනතාව පෙරටමින් තියනවා මේ ජනතා බලය විජේරාම මන්සන්දේද ඊ රාත්‍රියේ විරෝධතාවයක් පැවැත්වුණා මෙන්න දැන් ලැබුණු පොතක් රාජා මාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය අමාත්‍ය දුරෙන් මීටර් සුළු මොහොතකට පෙර ඉල්ලා අස්වේ තිබෙනවා එම පොත නැවතත් රාජා මාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය රාජා අමාත්‍ය දුරෙන් මීටර් සුළු මොහොතකට පෙර ඉල්ලා අස්වේ තිබෙනවා මෙරිහන උද්ඝෝෂණය අතර දුරදී මාධ්‍යවේදීන්ට සිදු කළ පහර දීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසනවා මාධ්‍යවේදීන්ට පහර දුන්නේ කුමන අරමුණකින්ද යන්න විමසා බැලීමට ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇතුළු අදාළ පාර්ශ්වයන් හමු වී සාකච්ඡා කිරීමට සූදානම් බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ අතරම කනගාටුයි මොකද අපිට මොන ආණ්ඩුව තිබුණත් කොයි ආණ්ඩුව බලයට ආවත් කොයි ආණ්ඩුවේ කොයි ජනාධිපති හිටියත් අපේ රාජකාරිය අපි හරියටම කරනවා මාධ්‍යවේදීන් කියද්දිත් මාධ්‍යවේදීන්ගේ අඳුනුම්පත සහ ඔහු වැඩ කරන ආයතනයේ සන්නාමය පෙන්නද්දි පහර දුන්නා නම් ඒ ඇත්තටම පිළිකුලෙන් යුතුව හෙලා දකින්න ඕන ඔය හැමෝටම ජනමාධ්‍යවේදී පිට වෙන කට්ටිය අන්තිමේට අපේ පිටට කවුරුත් නැති වෙලා තමයි තියෙන්නේ අතර මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී
ඔබේ වෘත්තිය කිසිම කරදරයකින් තොරව ඔබට ඕනෑම තැනක සිදු කළ හැකියි කියලා සනාථ කරමි. යම්කිසි කණ්ඩායම මාධ්‍යවේදීන් පිරිසකට තමන්ගේ කැමරා කුඩු වෙන්න, ඔළුව වලින් ලේ එන්න, අතපය කැඩෙන්න, අට කුඩු වෙන්න එලව එලව පහර දෙමින් මාධ්‍යවේදී මම මාධ්‍යවේදී කියද්දි මෙන්න මගේ ID එක මම මේ මාධ්‍ය ආයතනයේ වැඩ කරන්නේ මම ටීවී ජර්නලිස්ට් කෙනෙක් මට ගහන්න එපා කියද්දි එලව එලව බිම දාගෙන ගහන තරමට යම්කිසි විනයක් ඇතුව ආරක්ෂක අංශයට යොමු වෙච්ච STF ද ආමිද පොලිසියද කියන මිනිතු ඇති වෙනකන් අපේ මාධ්‍යවේදීන්ට ගහලා තියෙනවා ඒ කියන ආරක්ෂක අංශ වෙනුවෙන් මේ රටවට ඉන්න හැම මාධ්‍යවේදියෙක්ම පෙනීතිල නැහැ කියනවා නම් බොරුවක් ඔවුන්ගේ පඩිද ඔවුන්ගේ විශ්වාසම වැටුද්ද පහුගිය කාලේ බලනකොට අපි ඒ වෙනුවෙන් සිටී හිටියා ඔවුන් පිටකොටුවේ වැස්සේ තෙමි තෙමි පාන් කෑල්ල ලෙවකකා ඉන්නකොට ජනමාධ්‍යවේදියෝන් ගිහිල්ලා රෑ එළි වෙනකම් ඔවුන්ට අදාළ පාලනාධිකාරියන් ඇවිල්ලා ගහයි කියලා බයට අපි ඔවුන් වෙනුවෙන් කැමරා අටවගෙන බලාගෙන මුර කෙරුවා. එහෙම මාධ්‍යවේදීන්ට ඔලු කටු කොඩු වෙනකම් සමහර මාධ්‍යකින් අට මෙතන කෑලි වෙන් වෙනා එක්ස්රේ බලන්න අපිට ඕන වෙලාවක ඕනක නිවුස් එක වාර්තා කිරීමේ හැකියාව තියෙනවා. ඒ කොඳුනාරටිය සාමාන්‍ය පුද්ගලයෙක් විතර මට ලැබෙන්නේ මම ජනමාධ්‍ය වෘත්තිකයෙක් වීම නිසා. ඒකට එලව එලව පහර දීම තරේ හලා දකින්නවා. මේ පහර දීම සම්බන්ධයෙන් හරි පරීක්ෂණයක් සිදු විය යුතුයි. ඒක නම් අපි මාධ්‍යවේදීන් විතර පැහැදිලිව වෙනසිටිනවා. ඒක නිසා සාධාරණ පරීක්ෂණයක් අපි ඉල්ලනවා. පවතින විදුලි අර්බුදයේ හේතුවෙන් ලබන සඳුදා සිට එනම් ලබන හතරවනදා සිට පාසල් නිවාඩුව ලබා දෙන ලෙසට මාජන උපයෝගිතා කොමිසම අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිචාරය ඊට මෙතෙක් දක්වා නැහැ. මෙට්‍රික් ටොන් 38 දහසක් රැගත් ඩීසල් නෞකාවක් අද උදැසන මෙරටට පැමිණියා. විදුලි ඇමති පවිත්‍ර වන්නියාරච්චි මහත්මිය ප්‍රකාශ කළේ ඩීසල් නැව ලැබුණොත් විදුලි කප්පාදුව අඩු කළ හැකි බවයි. දැන් නැව ලැබිලා ඒ කියන්නේ හෙට ඉඳන් විදුලි කප්පාදුව අඩු වේද? ඩීසල් මෙට්‍රික් ටොන් 38 දහසක් රැගත් නෞකාව අද උදැසන දිවයිනට පැමිණියා. ඉන්දිය නය ආධාර යටතේයි මෙම නෞකාව දිවයිනට පැමිණියේ. ඒ අනුව අද සිට අදාළ ඩීසල් පෙරුම්හල් වලට ලබා දිය හැකි බවයි බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ. මේ අතර හදිසි මිලදී ගැනීම යටතේ මෙරටට පැමිණි නෞකාවට තවමත් ඩොලර් මිලියන 52ක මුදල ගෙවා නැහැ. එම නෞකාව තවමත් මහ මුහුදේ. නැව මුහුදේ තියෙන දවස් ගානට ප්‍රමාද ගාස්තු දැන් ගෙවන්න වෙනවා. කෙසේ වෙතත් තවමත් රට පුරා නොනවතින ඩීසල් පෝලිම් මේ වෙනකොට මේ අනුරාධපුරයේ තියෙන සෙට් ඔක්කොම වටේම ඇවිදලා තමයි මේ සෙට් එකට ආවේ මේක තෙල් එනවා කියලා ආරංචියක් තියෙන හින්දා බලන්න දැන් තියෙන පොලිම මේ පහට විතර ඇහැරලා තමයි සෙට් එක කවර් කරේ දැන් ඇවිල්ලා මෙතන ඉන්න මේ පොලිම ගෙදර වැඩක් කරගන්න නැහැ පුදුම කර්මයක් ගෙවන්න වෙලා තියෙන මේ ජරා පාලකයෝ මේ අපි පත් කරගෙන මේ අතර අද දිනත් විදුලි කප්පාදුව ක්‍රියාත්මකයි. අද විදුලි කප්පාදුව පැය 8යි මිනිත්තු 30ක් බවයි මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ. විදුලි බල ඇමති පවිත්‍ර දේවි වන්නියාරච්චි මහත්මිය පසුගියදා මාධ්‍ය හමුවක් ඇඳවුවා. එහිදී ප්‍රකාශ කළේ ඉන්දිය නය ආධාර යටතේ තෙල් නැව ලැබුණොත් ඩීසල් බලාගාර ක්‍රියාත්මක කර විදුලි කප්පාදුව අඩු කළ හැකි බවයි. දැන් ඉන්දිය නය ආධාර යටතේ ඩීසල් නැව ලැබිලා. ඒ කියන්නේ ඇමතිතුමිය කිව්ව විදිහට හෙට ඉඳලා විදුලි කප්පාදුව පැය ගානකින් අඩු වෙයිද?
උත්සව සමයේ ගෑස් සැපීම අර්බුදකාරී තත්වයක පවතින බව වාර්තා වනවා. ඒ තවමත් රට තුල පවතින ගෑස් හිඟය නිසා අදත් ගෑස් ගන්න ජනතාව දිගු පෝලිම් වල. ජනතාව තවමත් දිගු පෝලිම් වල ඒ ගෑස් මිලදී ගැනීම සඳහායි. තවමත් ගෑස් හිඟයක් රට තුල පවතිනවා. उत्सव समयदी गैस सपेम अर्बुदकारी तत्वेक पवतिन बवाई मेवन विट वार्ता वाने म्यत्र हैटन नगरे डन्वार प्रदेशे पिहिटी लिट्रो गैस अलवी सलक अलवी नियोजितया गैस सिलिंडर्याक लबादीमट टोकन निकाक निकुत करन अतर एसंदह रुपयल हारसियक अमतर मुदलाक आय करन बवट एमस्तानी सिटीन पारिभोगिकीन चोदना करा ये वेला लामदेल बोल भी थे आधा गैस बोल भी नहीं ना बाड़गी नहीं ना है के बाड़गी ना तेरे नित ना रुपया लार से अपना तो बोल ना ये दिला नहीं करन रुपया लार से अपना रुपया मेरे को लेते हाँ रुपया लार से अपना ना दे टोकन ने के बुक करने करन तेरा लार से अपना नेट बस तमालू देन ने टोकन ने මේ සම්බන්ධයෙන් ලිට්‍රෝ සමගම පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ මේ තවමත් ජනතාව ගෑස් පෝලිම් වල රැඳී සිටින ආකාරයයි දැන් රටවට අපුවත් කිහිපයක් කැටේල් බදුල්ල පොලිස් ස්ථානයේ කොට්ටාෂ රතවාහන අංශයේ ස්ථානාධිපති බීමත්ව යතුරුපැදියකින් ගමන් කරන අවස්ථාවේදී සිදු වූ අනතුරක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ බදුල්ල ප්‍රධාන පොළ භූමියේ ඉදිරිපිටදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. උතුරු මැද පළාත් සභා අරමුදල යටතේ රුපියල් මිලියන 22ක වියදමින් ඉදිකළ මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ දෙමහල් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණා. ඒ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් දික්කෝය පුලියාවත නගරයේ වෙළඳ සැලක ඊයේ රාත්‍රියේ හටගත් ගින්නකින් වෙළඳ සැලේ උඩු මහලට දැඩි හානි සිදු වී තිබෙනවා. විදුලි බලය විසන්ධි කර තිබූ අවස්ථාවේදී මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 8 සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානා බලගනේ 26 වෙනි සංවත්සරය අදට යෙදී තිබෙනවා. අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන අංක 8 සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානා බලගනේ ගෙවුණු වසර 26ක කාලයේ මුළුල්ලේ දේශීය උන්නති උදෙසා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇති අතර බලගනේ වර්තමානයේ අනදෙන නිලධාරිය ලෙස ගෲප් කැප්ටන් පූජන ගුණතිලක මහතා කටයුතු කරනු ලබනවා. සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වික්ටර් හෙට්ටිගොඩ මහතා අභාප්‍රාප්ත වී තිබෙනවා. දීර්ඝ කාලයක සිට අසනීප තත්ත්වෙන් රෝහල්ගත ප්‍රතිකාර ලැබමින් සිටි ඒ මහතා අද පෙරවරුවේදී අභාප්‍රාප්ත වී ඇත්තේ. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියේදී අද උදෑසන අභාප්‍රාප්ත වූ ඒ මහතා සිය දිවිසැරිය නිමා කරන විට 84 වියේ පසු වුණා. වික්ටර් හෙට්ටිගොඩ මහතාගේ පියාද ආයුර්වේද වෛද්‍යවරයෙකු වන අතර පියාගේ ඉගැන්වීම හා මඟ පෙන්වීම යටතේ සිද්ධාලේප හෙළවසුව නිපදවනු ලැබුවා. ප්‍රවෘත්ති අවසන් වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.seatharnews.lk අපගේ වෙබ් අඩවිය වෙත අපි නැවත ඔබ හමුවන්නේ පස්වරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.